1977 සැප්තැම්බර් 5 වෙනිදා කියන්නේ මිනිස් ඉතිහාසයේට සුවිශේෂී දවසක්. මොකද එදා තමයි මුල්ම වරට මනුෂ්‍ය වර්ගය අපි ගැන දන්වලා පෘථුවියෙන් එපිට සිටිය හැකි බුද්ධිමත් ජීවි විශේෂයකට පණිවිඩයක් යවන්න සමත් උනේ. 1969 මුල්ම වරට සඳ තරණය කිරීමෙන් වසර 8කට වගේ පසුව සිදු වුණු මේ පණිවිඩ හුමාරව සඳහා යොදාගත්තේ ඒ සඳහා විශේෂයෙන්ම නිර්මාණය කරපු අභ්‍යවකාශ යානාවක්. දිගු ගමනක් යන්න කියන අදහස ඇතිව ඒ වොයිජර් 1 යන නමින් හඳුන්වනු ලැබුවා. ඈත පිට අභ්‍යවකාශ දක්වා ගමන් කරන අභ්‍යවකාශ යානාවක් නිර්මාණය කරන එක එතරම් සුළුපටු දෙයක් නෙවෙයි. වසර 100,000 ගණනක් වුණත් නඩත්තු නොකර සුරකී තියෙන විදිහට ඉදි කරන්න අවශ්‍යයි. ඒ විතරක් නෙවෙයි. අපි යවන පණිවිඩය බුද්ධිමත් ජීවියෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට යවන එකත් අතිශයම වැදගත්. අභ්‍යවකාශයේ කොහේ හෝ බුද්ධිමත් ජීවි කොට්ටාශයක් ඉන්නවා නම් ඔවුන් භාවිත කරන්නේ අපිට හාත්පසින්ම වෙනස් භාෂාවක් හෝ වෙනත් සංනිවේදන මාධ්‍යයක් වෙන්නට පුළුවන්. මේ නිසා ඇත්තටම කල් පවතින විදිහට අභ්‍යවකාශ යානක් නිර්මාණය කරනවටත් වඩා අපහසු වෙන්නේ ඒ පණිවිඩය නිවැරදිව ලබා දෙන්න ක්‍රමයක් සකස් කරන එකයි. ඉතින් NASA ආයතනය මේ අමුතුම අභියෝගය ජය ගන්න පුළුවන් විදිහට අදාළ පණිවිඩයට සුවිශේෂී දේවල් රැසක්ම අන්තර්ගත කළා. අද වීඩියෝෙන් අපි කතා කරන්නේ සිංහලෙන් කියවෙන සුබපැතුමක් ඇතුළුව ඒ අන්තර්ගත වන අමුතුම දේවල් 8ක් ගැනයි. අංක 1. වසර මිලියනයක් පවතින දඹරන් තැටියක්. මුලින්ම NASA ආයතනයේ සලකා බැලුවේ බොහෝ කාලයක් තිස්සේ ආරක්ෂිතව පවතින පුළුවන් දේවල් මොනවද කියන එක ගැනයි. පෘථුවේ විතරක් නෙවෙයි අභ්‍යවකාශයේ හමුවන පිරිසිදුම අමුද්‍රව්‍යවලට ඔවුන් එහිදී වැඩි අවධානයක් යොමු කළා. විවිධ ලෝහ කෘතිම අමුද්‍රව්‍ය ආදී සලකා බැලීමෙන් පස්සේ ඔවුන් තීරණය කළේ මේ සඳහා සුපිරිසිදු රත්තරන් හෙවත් දඹරන් යොදා ගන්නටයි. රත්තරන් කියන්නේ ස්වභාවිකව වෙනත් කිසිම දෙයක් එක්ක රසායනිකව ප්‍රතික්‍රියා නොකරන ඉතාම ස්ථායි ලෝහයක්. මේ නිසා පෘථුවේ තනින් තන පවතින නිදිවල ඉතාම පිරිසිදු රත්තරන් කොටස් දැක ගන්න ලැබෙනවා. වසර මිලියන ගණනක් ගත වී තිබුණත් මේ රත්තරන් කොටස් මල බැඳීමක් හෝ මලින වීමක් හෝ දිරා යාමක් සිදු වෙන්නේ නැහැ. මේ සුවිශේෂී ගුණය නිසාම පිරිසිදු රන් වලින් තනාපු තැටියකට වසර මිලියනයක කාලයක් එහි මතු පිට සුමට බව පවත්වා ගන්න පුළුවන් බවයි පර්යේෂණ ඇසුරෙන් සනාථ වී තිබෙනේ. වොයිජර් රන් තැටිය සාමාන්‍ය පිරිසිදු රන් කුට්ටියක තිබෙන 999:1 අපද්‍රව්‍ය අනුපාතය වෙනුවට 99999:1 තරම් සුපිරිසිදු කළ රත්තරන් වලිනුයි නිර්මාණය කර තිබෙනේ. අංක 2. හයිඩ්‍රජන් පරමාණුව පාදක කරගත් කාලමිනුමක්. මුළු විශ්වයම සලකා බැලුවොත් වැඩිපුරම පවතින මූලද්‍රව්‍ය හයිඩ්‍රජන් බව ඔබ දන්නවා ඇති. මේට හේතුව වෙන්නේ එය පරමාණුවක් හැදෙන්න පුළුවන් සරලතම අවස්ථාවේ පැවතීම. මේ නිසා ඕනෑම බුද්ධිමත් ජීවීන් විශේෂයකට හයිඩ්‍රජන් ගැන දැනුමක් තිබිය යුතුයි කියලා NASA විද්‍යාඥයන් අනුමානය කළා. අපි භාවිත කරන තප්පර පැය ගැන ඔවුන්ට දැනුමක් නැති නිසා රන් තැටියේ ඇති පණිවිඩය තේරුම් ගැනීමට අවශ්‍ය කාලමිනුමට ඔවුන් හයිඩ්‍රජන් පරමාණුවක් පදනම් කරගත්තා. හයිඩ්‍රජන් පරමාණුවේ තිබෙන එකම ශක්ති මට්ටම් අතර මාරුවේදී නිශ්චිත සංඛ්‍යාතයක් තිබෙන තරංගයක් නිකුත් කරනවා. ඒ තරංග ආයාමය හරියටම නැනෝ තප්පර 0.7ක්. විශ්වය පුරාම කිසිම තැනක මේ අගේ වෙනසක් වෙන්නේ නැහැ. මේ නිසා මේ කාලාන්තරය පදනම් කරගෙන අදාළ තැටිය වාදනය කරන්න අවශ්‍ය වේගය එහි තොරතුරු සඳහන් වෙනවා. එම ශක්ති මට්ටම් අතර ඉලෙක්ට්‍රෝනය මාරු වීම තැටිය මත වෘත දෙකක් ඇසුරෙන් පෙන්වා දී තිබෙනවා. අංක 3. පෘථුවිය පිහිටන ස්ථානය පෙන්වන රූපයක්. වොයිජර් යානයේ පැමිණියේ කොහේඳලද කියලා යම් බුද්ධිමත් ජීවියෙක්ට දැනගන්න අවශ්‍ය වුණොත් එය පහසු කළ හැකි රූපයකුත් මෙහි ඇඳ තිබෙනවා. අභ්‍යවකාශයේ නියමිත කාල සීමාවකට වරක් තරංග නිකුත් කරන පල්සාර් කියන හඳුන්වන තරු ඇසුරෙන් තමයි මේ දක්වලා තිබෙන්නේ. හිරුට නිශ්චිත දිශාවකින් පවතින පල්සාර් 14ක් පිට දිශාවන් සහ හිරුගේ සිට ඒවට ඇති දුරවල් වල අනුපාතය එහි පෙන්වා තිබෙනවා. ඒ වගේම අදාළ පල්සාර් වලින් තරංග නිකුත් කරන කාල පරාස අපි කලින් කතා කරපු හයිඩ්‍රජන් තරංග ආයාම වාර ඇසුරෙන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් විදිහට ඒවා මත සටහන් කර තිබෙනවා. ඕනෑම බුද්ධිමත් ජීවි විශේෂයකට කියවා තේරුම් ගන්න පුළුවන් කියා හිතන ආකාරයට ඒ වටා තිරස් සහ සිරස් ඉර යොදාගෙන දෙකේ පාදයේ සංඛ්‍යාව නිරූපණය කර තිබෙනවා. දෙකේ පාදයේ යොදාගෙන ඇත්තේ ඒ ඕනෑම අංක ක්‍රමයක් සාදාගත හැකි සරලම ක්‍රමය නිසා. අංක 4. තැටිය වාදනය කරන යන්ත්‍රය හදාගන්න හැටි ගැන තොරතුරු. වොයිජර් යානයේ රන් වලින් හදපු තැටියක් තිබුණත් ඒ අදාළ තැටිය වාදනය කරන ක්‍රමයක් අඩංගු කර නැහැ. කිසිම යන්ත්‍රයක් වසර දහස් ගණනක් ක්‍රියාත්මකව තිබෙන විදිහට හදන්න බැරි වීම ඒට ප්‍රධාන හේතුවක් වුණා. මේ නිසා අදාළ තැටි වාදන යන්ත්‍රය හදාගන්න විදිහ ගැන තැටියේ මතු පිට චිත්‍රයකින් දක්වා තිබෙනවා. යානය තුළ අඩංගු කර ඇති කුඩා ඉදිකටු ඒ මත තබා හයිඩ්‍රජන් තරංගයේ තරංග ආයාම බිලියන 5.1කට ආසන්න ප්‍රමාණයකට ගත වෙන කාලය හෙවත් තත්පර 3.6කට වරක් තැටිය කරකැවීමෙන් ඒ නිවැරදිම වාදනය කරගන්න පුළුවන් බව එහි සඳහන්. මේකත් කලින් වගේම ඉරි කැබලි ඇසුරෙන් දෙකේ පාදයේ සංඛ්‍යාවක් විදිහටයි දක්වා තිබෙන්නේ. මේ විදිහට වාදනය කිරීමෙන් එහි පටිගත කර ඇති හනවල් අහන්න පුළුවන්. අංක 5.
හඩ කොටසේ අන්තර්ගත වන දේවල්. මේකට සිංහලත් ඇතුළත්. මේ පටිගත කර ඇති හඬවල් අහන්න අවශ්‍ය වෙන්නේ යානය තුළ ඇති ඉන්දිකටුව එහෙමත තබා නියමිත වේගයෙන් කරකැවීම විතරක් නිසා ඒ ඕනෑම බුද්ධිමත් ජීවියෙක්ට පහසුවෙන් කරගන්න පුළුවන් බව තමයි අනුමාන කළේ. එනිසා හි පෘථිවියේ අහන්න ලැබෙන දේවල් රාශියක් පටිගත කරා. මූදේ රළබිදෙන ශබ්දය, සුළඟහමන ශබ්දය, අකුණු පුපුරන, කුරුල්ලන්, රැහැයියන්, තල්මසුන් ඇතුළු විවිධ සතුන්ගේ ශබ්ද විතරක් නෙමෙයි. පැරණිසා නවීන භාෂා 55කින් සුබපැතුම් පණිවුඩ මේකට අන්තර්ගතයි. මීට අමතරව සංගීත කණ්ඩ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ සුබපැතුමක්, නාසා ප්‍රධානි කාල් සේගන් මහතා සිනාසෙන හඬ, මිනිසුන් ඇවිදින විට නැගෙන ශබ්දය සහ මෝස් කේතවලින් ලතින් ආප්තෝපදේශයක්ද ඒ අන්තර්ගතයි. මේක විශේෂත්වයක් වෙන්නේ ඉතාම වැදගත් පැරණි භාෂාවක් විදිහට එයට සිංහල භාෂාවත් ඇතුළත් කර තිබීම. කීර්තිමත් ලාංකික විද්‍යාඥයෙකු වූ කමල්ද ආබ්‍රු මහතාගේ හඬින් ආයිබෝන් කියන වචනය මෙම හඬපටේ විනාඩි 1යි තප්පර 57 අවස්ථාවේ දාදනය වෙනවා. ආයිබෝන් අංක 6 පින්තූර කොටස බලාගන්න උපදෙස්. මේ රන්තටිය මත හඬවල් වගේම පටිගත කළ වීඩියෝ දර්ශනයකුත් ඇතුළත්. මේ කොටස බලාගන්න පුළුවන් යන්ත්‍රයක් නිර්මාණය කරන බුද්ධිමත් ජීවියෙක්ට තැටිය මත අඩංගු පින්තූරවල දල තරංග හැඩය හියඳ තිබෙනවා. ඒ වගේම මේ සඳහා අදාළ කොටස ස්කෑන් කළ යුතු වේගය ගැනත් කලින් විදිහටම ඉරිකැබලි යොදාගෙන දෙකේ පාදයේ සංඛ්‍යාවකින් පෙන්වා දී තිබෙනවා. ඊට පහළින් ඇඳ තිබෙන්නේ අදාළ කොටස ස්කෑන් කළ යුතු ආකාරයයි. ඉන්දිකටුව ඉහළ පහළ යන අවස්ථාවලින් මෙයත් නිරූපණය කර තිබෙනවා. සම්පූර්ණ තිරය සිරස් අතට පවතින රේඛා 512කින් සමන්විත විදිහට නිර්මාණය වෙනවා. මේක රේඛාවක 3384ක් අඩංගුයි. ඒ අනුව අපි අද රූප ගැන හිතන විදිහෙන් බැලුවොත් පික්සල් 384ක් උස පික්සල් 512ක් පළල පින්තූරයක් එයින් නිර්මාණය වෙනවා. බුද්ධිමත් ජීවියෙක් මේක සාර්ථකව ප්‍රතිනිර්මාණය කරගන්න සමත් වුණොත් දැකගන්න ලැබෙන මුල්ම රූපයේ තිබෙන රවුමක්. තමන් නිවැරදි උපදෙස් අනුගමනය කළ බව තේරුම් ගන්න අදාළ පින්තූරයක් පහලින් ඇඳ තිබෙනවා. අංක 7 පින්තූර කොටසට ඇතුළත් වෙන දේවල්. මේ පින්තූර කොටසට විවිධාකාරයේ පින්තූර 116ක් අඩංගුයි. පළමු පින්තූරෙන් කලින් කිව්වා වගේම තැටිය මත ඇඳ තිබෙන වෘත්තයක හැඩයයි දිස්වෙන්නේ. ඉන් පසුව තිබෙන සූර්යා පීඨන ස්ථානය පෙන්වන රූපයක්. මීළඟට ගණිත සූත්‍ර සහ භෞතික විද්‍යාත්මක නියත, සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්ම, ග්‍රහයන්ගේ පින්තූර ආදී අන්තර්ගතයි. ඉන් පසුව ඇති පින්තූරවල DNA අණුවත්, ශාක සහ සත්ව සෛල, මිනිස් ඇට සැකිල්ලේ සැකැස්ම, මිනිස් ලිංගිකාවයව, ප්‍රජනනය සිදු කරන ආකාරය, කලලයක්, මවක් කිරිදෙන ආකාරය, දරුවන් පිරිසක්, පවුලක්, විවිධ වයසවල පුද්ගලයන් ආදී වශයෙන් මිනිසාගේ ජීවන චක්‍රයේ වැදගත් දේවල් වලට කළු සුදු හා වර්ණ රූපත් අන්තර්ගතයි. ඉන්පසුව ලෝකෝරා පිහිටි භූමි දර්ශන, සතුන්, ටජ් මහල්, චීන මහා ප්‍රාකාරය, සිඩ්නි ඔපෙරා මන්දිරය වැනි මිනිස් නිර්මාණ මිනිසෙක් ආහාර ගන්න ආකාරයත් දැක්වෙනවා. අවසාන පින්තූරයේ තිබෙන වයලීනයක වර්ණ ඡායාරූපයක්. ඒ සමග පසුබිමෙන් වයලීන් වාදනයකුත් අහන්න ලැබෙනවා. අංක 8 ඇන්ඩ්‍රියන්ගේ මොළයේ තරංග. මේ සියල්ලටම අමතරව මිනිසෙකගේ මොළයේ ක්‍රියාකරන විට නිකුත්වන විද්‍යුත් තරංගවල දීර්ඝ පටිගත කිරීමකුත් වොයජර් අන්තටිය අන්තර්ගත කර තිබෙනවා. එසන ප්‍රසිද්ධ කතුවරයක් වූ ඇන්ඩ්‍රියන් හට විවිධ දේවල් ගැන හිතන්න සලස්වලා ඇගේ මොළයෙන් නිකුත්වන තරංග පටිගත කිරීම සිද්ධ වුණා. මේදී ඇයට මෙනෙහි කරන්න සලස්වපු දේවල් අතරට පෘථිවිය සහ මනුෂ්‍ය ශිෂ්ටාචාර ඉතිහාසය, විවිධ නව නිර්මාණය බිහිකරන හේතුණු ගැටලු වගේම මුල්වරට ආදරයක් දැනුණු අවස්ථා ඇතුළු මිනිසුන්ට දැනෙන හැඟීම් අන්තර්ගත කළා. පැයක කාලයක් පුරාවට මේ විදිහට මොළයේ තරංග අන්තර්ගත කරන තීරණය වුණේ ඕනෑම බුද්ධිමත් ජීවියෙකුගේ බුද්ධිය විද්‍යුත් තරංග හෝ ඊට අනුරූප ක්‍රියාවලිය කරා සිදුවෙන ඇති බව අනුමාන කිරීම නිසා. මිනිසුන්ගේ මොළයේ ක්‍රියාත්මක වෙන විට නිකුත්වන තරංග ගැන අවබෝධයක් ලබා දීමෙන් හඬ පාදක කරගත් භාෂාවක් භාවිත නොකරන ජීවි විශේෂයකට උනත් මිනිසුන් ගැන තේරුම් ගන්න සැලැස්වීම තමයි එහි අරමුණ වුණේ. ඉතින් මෙන්න මේ විදිහට විශ්වයට අපි ගැන සවිස්තරාත්මක පණිවිඩයක් රැගත් වොයජර් යානා දෙකක්ම අභ්‍යවකාශයේ වෙතම උදාහරණ. වසර 43ක් තිස්සේ ගමන් කළ මේ යානා දෙකම දැන් තිබෙන්නේ පෘථිවියේ සිට කිලෝමීටර් බිලියන 20කටත් වඩා ඈතින්. තව වසර 40,000කින් පමණ පසු ඒවා ග්‍රහලෝක සහිත තරු කිහිපයක්ම පසු කර යන නියමිතව තිබෙනවා. ඉතින් ඒ වගේ ස්ථානයක ඉන්න බුද්ධිමත් ජීවියෙක්ට කවදා හරි මේ යානාවක තිබෙන තැටියක් හමු වෙලා ඒ වාදනය කරන්න පුළුවන් වේවි කියලාත් අපි බලාපොරොත්තුවක් තියාගන්න. එහෙම වුණොත් තව වසර දහස් ගණනක් ගත වෙලා අපි වගේම ශ්‍රී ලංකාව සිංහල භාෂාව ඇතුළු සියල්ලම නැති වෙකින් තිබුණත් විශ්වයේ ඈත කෙළවරක හරි ආයිබෝන් කියන හඬ නම් එකවරක් හෝ ඇසේවි.